කමිතු මෙන්දිස් කියන්නේ පසුගිය කාලේ අවස්ථාවන් ලැබී තිබුණු දක්ෂයෙක්. ඇෆ්ගනිස්තාන එක්ක සෙල්ලම් කරන්න ලැබුණු තරගයේ පෙන්නපු දක්ෂතාවයක ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාව ලැබෙන කමිතු බොහෝ වෙලාවට ලෝකුස්ලානේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරු වෙයි. කමිතු බංග්ලාදේශ එක්ක පළවෙනි T20 තරගයේදී අවිෂ්කගේ දැවියාම එක්ක කුසල් එක්ක ශ්‍රී ලංකා ඉනිම ගොඩනගන්න සමත් වෙනවා. දෙවෙනි තරගයේදී අවිෂ්ක දැවියාම එක්ක කමිතු පිටියට එන්නේ පීඩනයක් එක්ක. පළවෙනි පන්දුවටම 4 පහරක් ගහලා ඉනිම ආරම්භ කරන කමිතු ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයේ මුදවගෙන ඉනිම ගොඩනගන්න සමත් වෙනවා. ඒ විදිහට තමයි ඉනිම ගොඩනගන්න ඕන. කඩළු වැටෙනවා පස්සට යන්න හොඳ නැහැ. මේ ඇටිටියුඩ් එක මරු. එහෙම තමයි සිම්බාබ්වේ කණ්ඩායම එක්ක මුල් කඩළු දැවි ගිහින් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම තරමක් දුරට බංග්ලාදේශ කණ්ඩායම එක්ක තරගාවලියේදී ස්ථාවර කරන්න සමත් වුණු කමිතු ගැන රසල් ආනල් කිව්වේ. අපි දැක්කේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩළු දැවියාම එක්ක මැද පෙරට අවශ්‍ය වේගයේ ඉනිම අවසානයේ එකතු කරන්න බැරි වෙන විදිය. මේ අවුල ලියාගෙන අංක 3ට අවශ්‍ය ක්‍රීඩකයා බවට පත් වෙන්න කමිතු සමත් වෙනවා නම් අංක 3ට ලෝකුස්ලානේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. දෙවෙනි T20 තරගයේ කමිතුගේ ඉනිම ඉහළින් වර්ණනා කරමින් හිටපු රසල් ආනල් කමිතු දැවියගේ විදිය ගැන නම් සතුටුුනේ නැහැ. ලකුණක් ගන්න ඉස්සරහට ඇවිල්ලා දුවන්න පටන් ගත්තා නම් ඒක ඉවර කරන්න ඕන. මග නතර වෙවි හිටියොත් වෙන්නේ ක්‍රීඩාකාරයට යන්න තමයි. කමිතු පාර පිටෙන් ගිලිහෙනවා එක්කම ලකුණක් ගන්න හිතලා ඉස්සරහට දිව්වා. ඊට පස්සේ කමිතුට හිතුණා ලකුණ නැහැ කියලා. එහෙම හිතලා යා නතර වෙන්න බලද්දී සදීර ලකුණට ඇවිත් ඉවරයි. ඒ විලාවෙදී නතර වෙන්න බෑ. නතර වෙවි ඉන්නේ නැතුව ලකුණ ගන්න හිතුණ මුල් අවස්ථාවේ ලකුණට දිව්වා නම් කමිතුට බේරෙන්නත් තිබුණා. ඒ කඩුල්ල ගැන රසල් එහෙම තමයි කිව්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම තරගෙන් පරාද වුණාට පස්සේ ශ්‍රී ලංකා නායකයා කිව්වේ තරගයේ වාසිය හැරුණු තැනක් විදිහට කමිතු වෙන්දිස්ගේ දුවද්දි දෙවියාම හඳුන්වන්න පුළුවන් කියලා. ওই විදිහට තමයි කමිතුගේ ඉනිම ගැන රසල් ආනල් කිව්වේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.